දකුණු කොරියාව. දකුණු කොරියාව කියලා කියන්නේ ලංකාවේ ගොඩක් පිරිස, විශේෂයෙන්ම තරුණ පිරිස එන්න බලාපොරොත්තුෙන් ඉන්න, ගොඩක් ලස්සන වගේම ජීවත් වෙන්න ගොඩක් හොඳ රටක්. අනිවාර්යෙන් ලංකාවේ තරුණ පිරිස මේ වෙනකොට මේ වගේ රටකට යන්න බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. ඕනම රටක තමන්ට ආවෙනික වෙච්ච සංස්කෘතියක් වගේම නීතිපද්ධතියක් තියෙනවා. ඒ වගේම සමාජයේ සම්මතය පිළිගත් නීතිපද්ධතියකුත් තියෙනවා. ගොඩක් දියුණු වෙලා යුරෝප රටක් වගේ තිබුණට මේගොල්ලෝ මේගොල්ලෝගේ සමාජයේ පවතින සංස්කෘතිමය නීති, රටේ පවතින නීතිය වගේම ගොඩක් තදින්ම බලනවා. ඉතින් කොරියාවට එනවනම් මේ වගේ නීති අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මේ වගේ රටක මොන වගේ සංස්කෘතියක්ද ඔවුන්ට පිටලා තියෙන්නේ, මොන වගේ නීතිද මේගොල්ලොන්ගේ රට ඇතුළේ තියෙන්නේ කියලා දැනගෙන ඉන්න එක අනිවාර්යෙන්ම වටිනවා. ඉතින් ඔයත් දකුණු කොරියාවට යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් මේ නීති රීති සංස්කෘතිය දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම වටිනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ අවුරුදු 4ක් පුරාවට කොරියන් ජීවිතයේ මම ලැබපු අත්දැකීම් වලින් මෙහි තියෙන අලුත් නීති සමාජ සාරධර්ම එක්ක ඔයාලා කොහොමද දකුණු කොරියාවේදී පරිස්සමට ජීවත් වෙන්නේ කියලා. එහෙනම් යාළුවනේ channel එක subscribe කරලා වීඩියෝ එකට like comment එකක් දාලා එකතු වෙලා ඉන්න මේ වටිනා වීඩියෝ එක පුරාවටම. පළවෙනි කාරණේ, දකුණු කොරියාව තුල ඇඳුම් පැළඳුම් විලාසිතා කාගේ සිත් ගන්නා බව ඔයාලා අපි කවුරුත් දන්නවා. ශ්‍රී ලංකාව වගේ ආසියාතික රටවල් ගත්තාම කාන්තාවන් කොටට අඳින එක වැරද්දක් විදිහට තමයි සමාජයේ සලකන්නේ. ඒක සමාජ සම්මතයෙන්ම හැදලා තියෙන දෙයක්. නමුත් දකුණු කොරියාව තුල නම් ඒක හාත්පසින්ම වෙනස්. දකුණු කොරියාවේදී කාන්තාවන්ට කොට ඇඳීමට කිසිදු බාධාවක් නැහැ. නමුත් උඩුකය පෙනෙනසේ ඇඳුම් ඇඳීම නම් දකුණු කොරියාව තුල ඉතාම පහත් දෙයක් ලෙස තමයි සැලකන්නේ. කොරියානු සමාජය තුල ඒ කොයිතරම් දුරට මුල් බැසගෙන තියෙනවද කියනවා නම් ලංකාවේදී අපි ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවක් දිහා බලන විදිහට තමයි කොරියානුවන් උඩුකය පෙනෙනසේ ඇඳුම් අඳින කාන්තාවක් දිහා බලන්නේ. උඩුකය පෙනෙනසේ ඇඳුම් ඇඳීම ඒ තරම් පහත් විදිහට සැලකෙන නිසා කොරියානු කාන්තාවන් පාද කොපමණ නිරාවරණය වෙනසේ ඇඳුම් ඇඳත් උඩුකය වැසෙනසේ ඇඳුම් ඇඳීමට පරිස්සම් වෙනවා. අංක 2, ඡායාරූප ලබා ගැනීමේදී ප්‍රවේසම් වන්න. ශ්‍රී ලංකාවේදී ඔබට ඕනෑම තැනක ඡායාරූප ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් දකුණු කොරියාවේදී ඔබ සෑම තැනම ඡායාරූප ලබා ගැනීමට ගියොත් නම් ලොකු අමාරුවක වැටෙන්න තමා සිද්ධ වෙන්නේ. ඒ මොකද කියනවා නම් ඔබ අවසරයකින් තොරව කොරියානු කෙනෙක්ගේ ඡායාරූපයක් ගැනීම නීතියෙම තහනම් දෙයක්. ඒ නිසා ඔබ ඡායාරූප ලබා ගන්නා සෑම විටම වටපිට කවුරුන් හෝ ඉන්නවද බලා ඡායාරූප ලබා ගැනීම සිදු කළ යුතුයි. එහෙම නැත්නම් ඔබට ඔවුන්ගේ ඡායාරූපයක් ලබා ගැනීමටම අවශ්‍ය නම් ඔවුන්ගේ අවසරය මත ඔබට ඒ සිදු කළ හැකිය. එහෙම නැතුව ඔයාගේ තනි කැමැත්තට ඔවුන්ගේ ඡායාරූප ගන්න ගිය අවසර නැතුව ඔවුන්ගේ ඡායාරූප ලබා ගැනීම නිසා ඔබට දඩමුදුලකට යටත් වීමට හෝ ඔබ සිරගත කිරීමට ඔවුන්ට හැකියාව ඇත. අංක 3, පොදු ස්ථානවලදී නාසය පිඹීම තහනම්. ලංකාවේදී නම් අපිට ලේන්සුවක් හෝ පේපර් සර්වියට් ටැග් පාවිච්චි කරලා නාසය පිඹීමේ හැකියාව තියෙනවා. නමුත් කොරියාවේදී නම් ඒ නීතියෙම තහනම් දෙයක්. ඔයා පොදු ස්ථානයකට ගිහිල්ලා හයියෙන් නාසය පිඹුවොත් එතන ඉන්න මිනිසුන් ඉක්මනින් ඔබෙන් ඈත් වී සිටී. ඒ වගේම සෙනඟ ඉන්න තැනක ලේන්සුවක්වත් නැතුව නාසය පිඹුවොත් ඔයාට පුංචි දඩමුදුලකට යටත් වෙන්න සිද්ධ වෙයි. අංක 4, කෙනෙක් අපහසුතාවයට පත්වන ආකාරයේ හැසිරීම. දකුණු කොරියාව තුළට පැමිණෙන ඔයාලා ඔවුන් අපහසුතාවයට පත්වෙන ආකාරයට ඔවුන් දෙස බලා සිටින්න නම් එපා. ඒ වගේම ලිංගිකත්වය දනවන ආකාරයට විහිළුතාලු කිරීම හා අනවශ්‍ය ලෙස ඔවුන් ස්පර්ශ කිරීමට නම් හිතන්නවත් එපා. ඔයා මේ දේවල් නොදෙන මේ දේවල් කරන්න ගියොත් ඔයාලට ලැබෙන දඬුවම ඔයාට හිතාගන්නවත් බැරි වෙයි. මේ නීතිවල බරපතලකම නොදැන කොරියාවට ආපු විදේශිකයෙක් මේ වැරදි කරන්න ගිහිලා දැන් අවුරුදු 40කට සිර දඬුවම් විඳිනවා. ඒ වගේම ඔයාලා පුදුම කරවන අනිත් කාරණේ නම් ඔහු ඒ සිරගත වූ අවුරුදු 40 සඳහාම වියදම් ඔහුගේ දෙමාපියන් විසින් කොරියානු රජයට පියවිය යුතුයි. පස්වන කාරණය, දැනට පවතින කොරෝනා නීතිය. කොරියාව තුළ COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා කොරියානු රජය විසින් විවිධ නීති පනවලා තියෙනවා. රට තුළට ඇතුල් වෙන විදේශිකයින් එන්නත් කරන නිසියාකාරයෙන් සිදු කළ තිබිය යුතු අතර 3 දෙනෙකුට වඩා පිරිසක් එකතු වී සිටීම හා නගරෙන් නගරයට යෑම තහනම් කර තිබෙනවා. නමුත් මේ නීතිවල බරපතලකම නොදැන විනෝද සාදයක් පැවැත්වූ ලංකාවේ තරුණයන් 10 දෙනෙකු ආපසු හරවා යැවීමට කොරියානු රජය කටයුතු කරලා තියෙනවා. 6 වන කාරණය, වේටර්ලට ටිප් දීම තහනම්. බටහිර රටවල්වල වගේම ලංකාවෙත් අපි වේටර්ලට ටිප් දෙන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් ඔබ දකුණු කොරියාවට ගිහිල්ලා නම් ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන්ට ඉහළ වැටුපක් හිමිවීම. දෙවැනි කාරණය නම් මේ වගේ ටිප් මුදලක් ලබා දීම ඔවුන්ට කරන අගෞරවයක් ලෙස තමයි ඔවුන් දකින්නේ. ඒක නිසා කාර්ය මණ්ඩලය ඔබ හා අමනාප වීමටත් ඉඩ තියෙනවා. ඉතින් වඩාත්ම හොඳ දේ වන්නේ ඔබ ඔවුන්ට ටිප් එකක් දීමෙන් වැළකී සිටීමයි. 7 වන කාරණය, වැඩිහිටියන් සමග රණ්ඩු වීම භයානක රටක්.
කොරියානුවන් වැඩිහිටියන්ට ඉතාමත් ගරු කරනවා. ඒක නිසා ඔවුන් සෑම විටම වැඩිහිටියන්ට වාස්දායක විදිහට කතා කරන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔබ කොරියාවට ගියපු වෙලාවක වැඩිහිටි කෙනෙක් සමග රණ්ඩු වුණොත් අනිවාර්යෙන් ඔබ සිරබාරයට ගණීවි. ඒක නිසා ඔබ කවදාවත් කොරියාවේ දින රණ්ඩු වලට පැටලෙන්න යන්න එපා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරන් ආවේ ඔයාලා කොරියාවේ ජීවත් වෙද්දී වැදගත් වෙයි කියලා හිතෙන කොරියාවේ තියෙන නීති වලින් වැදගත් නීති කීපයක්. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරන්න. දකුණු කොරියාවට එන්න බලාපොරොත්තු වෙන ඔයාලා ඉක්මනින් කොරියාවට ඇවිල්ලා තමන්ගේ වැඩ සාර්ථකව පරිස්සමෙන් කරගෙන ඉක්මනට පරිස්සමෙන් ලංකාවට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි.